තමන්ගේ ආදරණීය සැමියා නෙදර්ලන්තයේ ජීවත්වන නිසා නිරන්තරයෙන් නෙදර්ලන්තයටත් ලංකාවටත් එන ලෝචනා හිමාශි මේ දවස්වල නෙදර්ලන්තේ ගිහිල්ලා ආයෙත් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. කාගේත් ආදරේ දිනාගත්ත ඇයට මේ වෙද්දී ලංකාවේ වගේම නෙදර්ලන්තයේ ජීවත්වන්නට සිදු වෙලා. ඒ ඇගේ දරුවගේ අධ්‍යාපන කටයුතු නිසා දරු පැටියාගේ අනාගතය වෙනුවෙන් නෙදර්ලන්තයේ අධ්‍යාපන කටයුතු වලට යොමු කරන්න ලෝචනාත් ඇගේ සැමියාත් අදිටන් කරගෙන තිබුණේ දරුවා ඉපදුණු දවස්වලමලු. කොහොමත් රැකියාව නිසා නෙදර්ලන්තයේ ජීවත් වන සැමියා ළඟ දරු පැටියාව නවත්තලා තමයි මෙදා පාර ලෝචනා ලංකාවට ඇවිත් තියෙන්නේ. අපේ රටේ රංගන ශිල්පියෝ බොහොමයක් විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වුණත් ලෝචනාට නම් එහෙම කරන්න බැරි වෙති. ඒ නිවේදනයේ රංගනය කියන දේ ඇගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙන නිසා මොකද ඇය ශේෂ්ත්‍රය හඳුනාගන්නේ ළමා නිවේදිකාවක් හැටියට. එදා පටන් බොහොමයක් නිවාඩු පාඩුවේ තම හැකියාව වර්ධනය කරගනිමින් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදිහට ආපු ගමන බොහොම සුන්දරයි. ඇත්තටම දැන් දරු පැටියත් එක්ක ටිකක් ලොකු නිසා කලා නිර්මාණවලට වැඩි ඉඩක් දෙන්න තමයි ඇය හිතන් ඉන්නේ. මොකද විවාහයත් එක්ක වරින් වර විදේශගත වෙන්නට සිද්ධ වීමෙන් දිගු කාලයක් ලංකාවේ නොහිටියත් තවමත් එදා වගේම රසිකයින් ඇයට බෙහෙවින් ලෙන්ගතුයි. ඒ ලෙන්ගතු බවට ආදරණීය බවට පෙරලා ආදරේ ප්‍රකාශ කරන්නට හැකි හොඳම මාර්ගය ලෙසින් ඇය තෝරගෙන තියෙන්නේ හොඳ නිර්මාණ තුළින් රසිකයින් පිනවීම. කොහොම නමුත් මේ හැම තොරතුරක් එක්කම ලෝචනා කාලයකට පස්සේ ඇගේ මෝටර් රථ සිහිනය ඇය කැමති මෝටර් රථ ගැන මේ විදිහට තමයි හෙලි කරලා තිබුණේ. කාලෙකට පස්සේ නේද ලංකාවට ආවේ. ඇත්තටම මේ වතාවේ ලංකාවට ආව මොහොතේ මට වාහන තදබදේ නම් ලොකුවට දැනුණා. මීට කලින් කවදාවත් ඒ වගේ තදබදයක් දැනිලා නැහැ. මොකද වෙන දවස්වල එයාපෝර්ට් එකේ ඉඳලා ගෙදර එන්න පැය භාගකට වඩා යන්නේ නැහැ. හැබැයි එදා එයාපෝර්ට් එකේ ඉඳලා ගෙදර එන්න පැය දෙකක් තුනක් ගියා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නේද? ඔව් මට නම් ලොකු ප්‍රශ්නයක් මේක. මොකද මං කොහොමත් වැඩකට පිටත් වෙන්නේ අන්තිම තප්පරේදී. එතකොට අදාළ තැනට යනකොට පැය භාගයක් වගේ ප්‍රමාද වෙනවා. ඒත් දැන් නම් මේ තියෙන ට්‍රැෆික් එකත් එක්ක වෙලාවට යන නම් නියමිත වෙලාවට පැයක් දෙකක් තුනක්වත් කලින් පිටත් වෙන්න වෙනවා. මම රටවල් කීපයක සංචාරය කරලා තියෙනවා. අනික මම නෙදර්ලන්තයේ ජීවත් වෙන කෙනෙක් විදිහට කවදාවත් මෙහෙම වාහන තදබදයක් නම් දැනිලා නැහැ. නෙදර්ලන්තයේ වාහන ගමනාගමනය කොහොමද? නෙදර්ලන්තයේ තමයි ලෝකයේ වැඩියෙන්ම අධිවේගී මාර්ග භාවිතා කරන රට විදිහට හඳුනගෙන තියෙන්නේ. අපේ ගෙදරින් එහා පැත්තේ තියෙන කඩේකට යන්න වුණත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ අධිවේගී මාර්ගය. ඒත් ඒ රටේ මිනිස්සු නිවැරදිව මාර්ගය භාවිතා කරනවා. මාර්ග නීති නිවැරදිව පිළිපදිනවා. මමත් එහෙ වාහනේ පදවනකොට වැරදි වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට හස්බන්ඩ් මට බනිනවා එක මං තීරුවක වාහනේ ගෙනියන්න ඉගෙන ගන්න කියලා. නෙදර්ලන්තයේ සහ අපේ රටේ වාහන ගමනාගමනයේ වෙනස කොහොමද දැනෙන්නේ? අපේ අයට ඉවසීමක් නැහැ, පිළිවෙලක් නැහැ. එහෙම මෙහෙම වාහනේ දාන්න ගිහින් තමයි මේ තදබදය හදාගන්නේ. අපේ මිනිසුන්ගේ හික්මීමක් තියෙනවා නම්, හරි නීති පද්ධතියක් වගේම අපේ පාරවල් ක්‍රමානුකූලව නඩත්තු වෙනවා නම් මේ ගමන අමාරු වෙන්නේ නැහැ. රටවල් දෙකක වාහන පදවන ඔබට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මෙහෙ වමෙන් එහෙ දකුණෙන් වාහන පදවන නිසා මට ටිකක් පැටලෙනවා. ලංකාවට ආව ගමන් වම දකුණ මාරු වෙනවා. හැබැයි නෙදර්ලන්තයේ මිනිස්සු කවදාවත් ඕවර්ටේක් කරගෙන ගිහින් වාහන දාන්නේ නැහැ. සිග්නල් එක වැටෙන්න පැයක් ගියත් ඒ පැයම නිහඬව ඉන්නවා. ඒ රටේදී වාහන පැදවීම අමාරු අධිවේගී මාර්ග නිසා. මොකද ඒ මාර්ග ගොඩක් බෙදි බෙදි යන්නේ, ඒක ඩ්‍රයිව් කරනකොට ටිකක් අමාරුයි. අපේ රටේත් වාහන පදවන අය හැමෝම විනයගරුක වෙනවා නම් මේ ට්‍රැෆික් කියන වචනේ කතා නොකළ යුතු මාතෘකාවක් වෙනවා. ඉතින් ලෝචනා ඔබ පාවිච්චි කරන වාහනේ මොකද්ද? මම පාවිච්චි කරන්නේ එක්ව වර්ගයේ වාහනයක්. කොයිතරම් ලස්සන වටිනා වාහන දැක්කත් ඒ එකක්වත් මගේ වාහනේ තරම් මට වටින්නේ නැහැ. ඉස්සරහට මොන වෙනසක් වෙයිද, අලුත් වාහනයක් ගන්න වෙයිද කියලා දැම්ම කියන්න බෑ. ඒ දැන්ට නම් මේ වාහනේ මට හොඳටම හොඳයි. වාහනයක් ගන්නකොට පාට ගැන හිතන්නේ නැද්ද? අයියෝ, ඉස්සර මං කැමති පාට වාහනේ හොය හොය ගියා. ඒ කාලේ මගේ ඔළුවේ තිබ්බේ පින්ක් කලර් වාහනයක්. එතකොට හැමෝම මට හිනා වෙනවා ඒ පාට වාහන කොහෙද තියෙන්නේ කියලා. ඇත්තත් ඉතින් මං ආස කරන පාට වාහනේ අරගෙන බැහැනේ. මාකට් එකේ නැති නිසා කොහොම හරි මට ඇක්ව එක හම්බුණා. ඒ වාහනය ග්‍රේ කලර්. දෙයියන්ගේ පිහිටයි මගේ වාහනින් මට වදයක් නැහැ. ඉතින් තව මොනවද ඊටත් වඩා වාහනයකින් බලාපොරොත්තු වෙන්නේ කියලායි ඇයි කියලා තිබුණේ. අපගේ චැනල් එතනම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ
වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.